అఖిల్ గారు, జనాధిపతి గోటాబే రాజపక్ష మహతాత్, పూజనీయ కొట్టుకొడు దమ్మహవాన్సేగే మేమ పింతూరే దుటు విగస మగే సిద్ధి మతకేట నగునే అప అతర తిబును సుహద మిత్రతావే మా పలముయెన్ අප ස්වාමීන් වහන්සේ මුණ ගැසුනේ 2010 වර්ෂයේ ඔක්තෝබර් මාස 23 වෙනි දිනේ. එදා සෙනසුරාදා වකි. නිමිදිරි පාන්දර මගේ සෙල්ෆෝනිය නාදවන්නට වුණේ. සන්වැලි පන්සලේ නායක හාමුදුරුවෝ කතා කොට කොටුකොට ධම්මාවස මහානායක හාමුදුරුවෝ මහත්යාව හම්බ වෙන්න ඕනෑ කියා මට දැනුම් දුන්නේය. එදින හවස 6ට පමණ පන්සල කරා පැමිණි කල අප නායක ස්වාමීන් වහන්සේ ධර්ම දේශනයක් දෙමින් සිටිසේක. මා මේට පෙර කොටුකොට ස්වාමීන් වහන්සේව මුණගැසී නොමැත. සිතෙහි චකිතයක් ඇතිව මොන කාරණයක් මා සමග කතා කිරීමට අවශ්‍යද යන්න සිතමින් සිත රිදවන්නට වන ධර්මදේශනාව නිමමුණු පසු මා උන්වහන්සේ දෙසට පාතැබියේ ඉමහත් ගෞරව නමස්කාර පූර්වය. මේ ජයසිංහ මහත්තයා නේද කියා ඉතා මිහිරි සංසුන් හඬකින් මා ඇමතුයේ. උන්වහන්සේ වැඩි සිටි තැන්පත් කාමරයට එන්නේ කියා මට ආරාධනා කළසේක. එහිදී මා අමතා අප ස්වාමීන් වහන්සේ මෙසේ අසන්නට විය. මොකද මේ වාදයක් මහත්තයා සූකර මද්දව වනාසන සිටි පිරිසත් සමග ඇතිවුණු බෙහෙදේ? බීතියෙන් වෙවුලාගියම් සිටින් යුතුව මා විශ්මයට පත්වයේ එවකට දින කීපයකට හියත ඇති වූ සංවාදය උන්වහන්සේගේ කනට වැටි තිබෙන වග. තවද හිස තුලින් දරාගත නොහැකි වේදනාවක් හිස්මතුවේ නැගෙන්නට වන උන්වහන්සේගේ අදහස් මා කර ඇති ගවේෂණයන්ට මොළියම් කාර්යයකින් විරුද්ධත්වය කියා පායිද? සිත තුළ ඇති වූ නිසසල භාවය නිසා අනේ අපේ හාමුදුරුවනේ මට සමාවෙන්න. මෙය මා තුළ ඇති වූ අදහසක් නොව, තව කෙනෙකු ඉගැන්වූ මතයකුත් නොව, මෙය මගේම කාල ශක්තිය ධනය වැහිමෙන් කළ ගවේෂණයක ප්‍රතිඵලය. එහිදී කියාපෑමට හේතු වුණේ එම ධර්මදේශනයේ අප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ඌරුමස් ඔහෝ විස හතු වර්ගයක් අනුභව කළ නිසා බව වදාළ හේයි.
1984 සිට 14 මාසයක් නේපාලයේ ඉන්දියාවේ සහ රටවල් කීපයක ඉතා දුක්ෂර වෙහෙස වී මෙහි සත්‍ය සොයා ගැනීමට මම නිරත වීමි. ඇතිවුණු කතාව මට තේරෙනවා සුදුසු නැති බව. ධර්මදේශනයක් මැද අදහස් පළ කිරීම කිසිසේත් සුදුසු නැහැ. නැහැ නැහැ මහත්තයා බොහොම සතුටුයි. මම බොහොම සතුටුයි. මහත්තයා නිර්භයව සත්‍ය අදහස් පළ කරපේ ගැන. එම වචන ඇසුණු මට මගේ සිතට සතුටක් දැනෙන්නට වුණි. මාත් විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ ඌරුමස් වැළඳුන් නැති බව. අනේ අපේ ස්වාමින් වහන්සේ විශ්වාස කරන්න ඕනි නැහැ. මට තරයේම ඔප්පු කළ හැකි බුදුරජාණන් වහන්සේ පිරින්ගේ පරිනිර්වාණයට හේතු වූයේ ඌරුමසක්වත් විස හතු වර්ගයක්වත් වැළඳුන් නිසා නොව බව. මොහොත නිහඬව සිටි උන්වහන්සේ මෙසේ කියන්නට වනා. ඒ කොහොමද ඔප්පු කරන්නේ? කියා ස්වාමීන් වහන්සේ මගෙන් ප්‍රශ්න කළසේක. විනාඩි ස්වල්පයක් මාකල පර්යේෂණය ගැන විස්තර කරන්නට යෙදුණි. සතුටු මුහුණින් කන්දී මා නෙද්දස බලා නැවත ලබන බදාදා මාගත් පින්තූරක් සාක්ෂි ඇති මගේ ෆයිල් එකත් රැගෙන ආපසු එන්නයි මගෙන් ඉල්ලා සිටිසේක. 27 වෙනි බදාදා මා උදේ 10ට පමණ පැලස්වේඩස් එක බලා උන්වහන්සේ වස් වැසූ නිවස කරා ගියෙමි. එහිදී මා සතු තිබෙන සියලුම පින්තූරු සහ ගවේෂණයට අදාළ නොයෙකුත් සාධක උන්වහන්සේට පෙන්වෙමි. අප අතර සාකච්ඡාවෙන් පසුව අප ස්වාමීන් වහන්සේ මට මෙසේ කියන්නට වන. මහත්තයා මේ සම්බන්ධයෙන් පොත කියන්න ඕන. එම වචන මගේ කනට වැටුණු විගසම මගේ නෙතට කඳුළු විරෙන්නට වන. එවැන්නක් කළොත් ඔබතුමාට ඉමහත් පුණ්‍ය සම්භාරයක් අයිති වෙනවා. අප තථාගතයන් වහන්සේට අවුරුදු 10කට අධික කාලයක් තිස්සේ කළ නිග්‍රහය අපේ සංස්කෘතියටත් අපේ බෞද්ධ ඉතිහාසයටත් භාරක් වුණා. දැන් මේ කර ඇති ගවේෂණය සොයා ගැනීම පළ කරන්න ඕන. ඊට අවශ්‍ය සෑම උපකාරයක්ම මම දෙනවා. ඔබතුමාට එල්ල වෙන කරදර බාධක සියල්ලටම මැදිහත් වී ඒවා බිඳහෙලීමට මම පොරොන්දු වෙනවා. මගේ ඇසින් ගලා එන කඳුළු ධාරාවන් දුටු උන්වහන්සේ මගේ හිසට උන්වහන්සේගේ දෑත තබා බෞද්ධ සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තුතේ කියා මට ආශිර්වාද කළා. එදා මා උන්වහන්සේ සමග දාමල් ආහාරගෙන සමුගත්තේ ඉතා ප්‍රීතියෙනි.
2011 නොවැම්බර් මස Last Meal of the Buddha නැමැති ග්‍රන්ථය අගමහා පඬිත අතිගරු පූජනීය කොටුකොඩ ධම්මාවාස මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බෞද්ධ කොංග්‍රස් ශාලාවේදී විශාල සංඝයා වහන්සේලා පිරිසක් සමූහයෙන් ඇතුළු ශාස්ත්‍රීය විද්වතුන් පිරිසක් සමූහයේ එළිදැක්වෙමි. මෙම ඡායාරූප එදිනගත් විශාල සංඛ්‍යාවකින් තෝරාගත් සුළු කොටසකි. තවද මෙහි පෙනෙන්නේ අප අතිගරු ආචාර්ය පඬිත වල්පොළ පියනන්ද මහහිමියානෝ කාර්ය බහුල වැඩ රාශියක් මැදේ මෙම උත්සවයට සහභාගී වීමට වැඩිය වග. එහිදී උන්වහන්සේ කළ දේශනය අගය මට වචනෙන් කියා ඉස්තුති කළ නොහැකිය. පළමුවෙන් බුදුන්ලත් අවසන් දානය ගැන තිබෙන මතභේද විස්තර කොට මාකල ගවේෂණීය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළසේක. මා කුඩා කාලයේ සිට මා ඇසුරු කළ එකම භික්ෂුන් වහන්සේ පියනන්ද ස්වාමීන් වහන්සේ බව මට කිව හැකිය. අප පවුලේ සියලු දෙනාම උන්වහන්සේට සැලකන්නේ පවුලේ කෙනෙකු හා සමාන ගෞරවයකින්. ධර්මයේ සම්බන්ධයෙන් අවවාද කටයුතු මගේ දියණියනු බෑනාවරු 4 දෙනා අද බුද්ධඝමිට ඉතා ලැබියෙන් සම්බන්ධ වී සිටින්නේ උන්වහන්සේ මා පවුල් සමග ඇති දැඩි සම්බන්ධය නිසා බව මට සතුටින් කිව හැකිය. තවද අභමත් ප්‍රාර්ථ අගමහා පඬිත මහානායක මාදුළුවේ ශෝභිත ස්වාමින් වහන්සේ මම අවුරුදු 20කට හේත කාලයක් පටන් දැන හඳුන ළඟින්ම ආශ්‍රය කළෙමි. ඇමරිකාවට වැඩිය සෑම විටකම උන්වහන්සේ මා හමු වී මා සමග කල් ගත කළේය. දැනට අවුරුදු කීපයකට හේත උන්වහන්සේ නුගේගොඩ පාලිත මහා නායක ස්වාමින් වහන්සේ සමග ඇමරිකාවට පැමිණි විට මා සමග මෙක්සිකෝට ගොස් මගේ එකල තිබූ විවේක ගත කරන නිවාසයේ සුළු කාලයක් ගත කළසේක. තද හිරු රැසින් රත්තුණු මුහුදු වැලි පාගමනින් ගත කළේ ධර්මයට මා කන් දෙමිනි. එය මගේ මතකෙයි අද මෙන් රැඳී තිබේ. තවද දැනට අවුරුදු 5කට පමණ පෙර ආචාර්ය විලේගොඩ අරියදේව ස්වාමින් වහන්සේ නැප්පටවෙල ධම්මානන්ද මහානායක හිමියන් වහන්සේ මෙම ගවේෂණයේ සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අප ශෝභිත හාමුදුරුවෝ යෝජනා කළ පරිදිම ත්‍රිවිධ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේලාට මෙම පොත පිළිගන්වන්නට ඕනෑ කියා යෝජනා කළ අයුරු අද මෙන් මාගේ මතකයේ රැඳී තිබේ. සාදු 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 මෙන් මම අවසන් කරමි.